තාත්තා ඉන්නවා නේ මේක හරියට වීඩියෝ දෙන්න ඕනේ නෑ නේද මේ හොලේ නම් ගාන මම ලියෝ ගැන දන්නේ නැහැ ඇත්තටම දුරාන්න අය තමයි මගේ බොස් දැන් ડોක්ටර් කෙනෙක් මත හොයන්නේ නැත්තම් නර්ස් කෙනෙක්ද කොහොමද මේ ලියෝ කෙනේ ලොකු ඔපචුනිටි එකක් ඉතින් විතර කාලෙ ඉන්නේ පොල්ගස්සේ නඩියෝලත් එක වැඩකට එකතු වුණේ කොහොමද මල්ලි ජීවිතේ මේ ඔව් ඇත්තටම ඒ වඩා සතුටුයි හම්බෙච්ච එක ගැන කොරෝනා වලින් පස්සේ ඉතින් අපි මේ හම්බෙන්නේ එක බිසි මේ දවස්වල ඇත්තටම කොරෝනා වලින් සාමාන්‍ය යාමල් විතර අපි කතා කරගාම විතර වැඩේට එකතු වෙලා නම් ආව අපි දන්නා සාමාන්‍ය විතර ඒ කාර්ය බහුලයි නේද මෙඩිකල් ස්ටන් කෙනෙක් ඉන්න තියා කාලවල චරිතයක් ඔව් ටිකක් වෙලාස්ල බිසියක් බට් කියන්න බෑනේ බෑ කියන්න බෑ බෑ කියන්න පොගස් ඉරියේ වැඩකට කතා කරාම ඒක නිසා හරි මට මුලින් කියන්න කොමලි කොහොමද ඔයාගේ ගාගෙන පොඩි හැඳින්වීමක් කරතුනාගේ චරිතයක්ද කියලා මම ගොඩක් ඇගෙන මම සයිලන්ට් චරිතයක් අද දන්නේ සමනේ විතර ගොඩක් සමනේ කාම්පට් චරිතයක් ඔව් එහෙම තමයි ගොඩක් අය කියන්නේ ඉ think ගොඩක් බිහයින්ඩ් ද සීන් එකේ වැඩ කරන කැමති චරිතයක් ඒත් එක්කම පුළුවන් හැම වෙලාවෙම අනිත් අයට උදව් කරන්න කැමති එහෙම කෙනෙක් හරි හරි කියනකෝ විතර පාසල් කාලය ගැන ඔබේ පාසල මොකක්ද වර්තමානයේ වෙන විට ඔබ මොකද කරන්නේ බද්ද නියලි රසාගේ ජොබ් එකක් කරනවද නැත්නම් අධ්‍යාපනයේ ආධාරනවද විස්තර කරනවා ඔකේ මගේ පාසල මාතරාවල විද්‍යාලය මම එක වසරින් ඉඳලා මාතරාවල විද්‍යාලෙට ගියේ ඉතින් පාසලෙන් තමයි මගේ ජීවිතයට එකතු කරගත්ත ගොඩක් දේවල් එකතු කරගෙන තියෙන්නේ මේ ඉතින් ප්‍රාථමික අංශයේදී ශිෂ්‍යනායකෙක් විදිහට හිටියා අලදක්ෂෙක් විදිහට හිටියා ඒතෙක් ඒ වගේ විශේෂ බාහිර ක්‍රියාකාරකම් කරා මාධ්‍යයකේ හිටියා ඊට පස්සේ ආයෙත් 6 වසරින් පස්සෙත් ගොඩක් සමිතිය වල විශේෂ බාහිර ක්‍රියාකාරකම් විශේෂ සමගාමී ක්‍රියාකාරකම් මේ වගේ හිටියා ගොඩක් තරඟ වලට ගියා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඉතින් ඒ දේවල් එක ඉගෙනියව බැලන්ස් කරගෙන ස්පෝර්ට්ස් නම් වැඩි කෙරුන්නේ නැහැ ස්විමින් කරා බට් අර ඒක ස්පෝර්ට් එකක් විතර නෙවෙයි නිකන් ලෙෂරි ඉතින් ඒ වගේ තමයි ඉතින් පාසලෙන් ගත්ත පන්නරය නිසාම සා තමයි මේ වෙන විට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ නේද දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වෙනි වසරේ ඉගෙන ගන්නවා අනාගත වෛද්‍යවරයෙක් තමයි ඉතින් මෙතන ඉන්නේ හරි අපි කතා කරමු පල්පසුපු ගැන මල්ලේ පෞලි මොනවාගේ සහයෝගයක් දෙවිය වැඩවලට ලැබෙන්නේ පෞලයක් මගේ ඉන්නේ මමයි මල්ලේ අම්මයි තාත්තයි ඉතින් අම්මා අපේ පාසලේමයි මම ඉගෙන ගන්න කාලේ හිටියේ අම්මා සයන්ස් ටීචර් කෙනෙක් තාත්තා ව්‍යාපාරිකේ මල්ලිත් අපේ ඉස්කෝලේමයි ගියේ ඉතින් මට අර ගෙදරම නියන් අපේ ඉස්කෝලේ තාත්තා තමයි ඉස්කෝලේ ඕල් බෝයි කෙනෙක් ඉතින් අර ඉස්කෝලේ පස්සේ වෙනත් තමයි ඉස්කෝලේ පෞලි සිටම එනවා නේද ඔව් මම ලියෝ පටන් ගත්තේ ඇත්තටම ඉස්කෝලේදී ඉස්කෝලේ හා හා එතකොට ලියෝකම ප්‍රාම ඔබ ලැබුණේ ඒක පාසල ලියෝ ක්ලබ් එකට බැඳලා තමයි ලියෝකම පටන් ගත්තේ ඔව් ඊට කලින් මම ලියෝ ගැන දන්නේ නැහැ ඇත්තටම ලියෝ ගැන දැනගත්තේ පාසලේදී ඉතින් ඒ එතන ඉඳලා මට ලොකු සහයෝගයක් හම්බුණා මගේ නෙවෙයි තාත්තගේ නෙවෙයි මල්ලිගේ නෙවෙයි ඇත්තරම ස්කූල් ලියෝ කෙනෙක්ට ඒ සහයෝගය නැතුව ලියෝ කරන්න අමාරු වෙනවා අමාරුයි නේද පාසල් වලට කඩිට යන ගුරුවරුන්ගේ මම හිතන සෑහෙන ඔබට මේ සපෝට් එක මතක් කරන්නේ අපේ ලියෝ ක්ලබ් එකේ ස්කූල් ලියෝ ක්ලබ් එකේ ටීචර් චාන්දනි ටීචර් මතක් කරන්න ඕනේ ටීචර් කට දුක සපෝට් එකක් හම්බුනා ඉතින් එහෙම තමයි හොඳයි අපිට කියන්න බලන්න දිතිර ඔය දැන් අපි කතා කරන කොහොමද ලියෝ එකට ජොයින් වුනේ කියලා වර්තමාන වේට ඔබ තරණ තනතුර මොකක්ද සහ ඔබ ලියෝ ක්ලබ් එක ගැන අපි පොඩි ඉස්තරයක් කතා කරමු වර්තමානයේ මම ඩිස්ත්‍රික් ඇසිස්ටන්ට් ට්‍රෙෂරර් විදිහට වැඩ කරනවා ඉතින් දුරාන අය තමයි මගේ බොස් අපි මේ සතියත් එක තමයි අපි ඉන්ටර්වියු එකක් දෙන්නේ දුරාන අපි ආදර මතක් කරලා දුරාන අයට සහයෝගය වීගෙන ඒත් එක්කම ඩිස්ත්‍රික් එක්සිකියුටිව් කමිටි මෙම්බර් කෙනෙක් ඉඳන් ඉතින් ඩිස්ත්‍රික්ගේ වැඩවලට සහයෝගය දක්වමින් ඉන්නවා දැනට මම මාතර නිලලා ලියු සමාජ සමාජික හොඳයි අපිට කියන්න බලන්න තිතර දැන් ලොකු ෆැමිලි එකක් මේ ලියෝ එක කියලා කියන්නේ මොන වගේ සපෝට් එකක්ද කියන්නේ වීඩියෝ වගේ මේ කැරියරේකට මොන වගේ සපෝට් එකක්ද ඔයාලට මොන වගේ ශක්තියක්ද කට්ටිය ලබා දුන්නේ මොනවා කව මොන වගේ කට්ටියද ඔයාලට අත්වැලක් වුනේ මේ කමරට ඔව්වා කියතරම මම වෙන කිසිම තැනක දකින්න නැති ලොකු යුනිටි එකක් යුනිටි එකක් ෆැමිලි එකක්
ඒක වෙනම බොන්ඩ් එකක්. කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් වෙන තැන්වලක දකින්නත් අමාරුයි. අමාරුයි. එනේ වෙන ඩිස්ත්‍රික්ට්ස් වලවත් මම හිතන්නේ ඒක ගොඩක් දකින්න අඩුයි. ඉතින් ඒඩු ෆැමිලි එක ඉතින් අපි හැමෝම ලොකු බොන්ඩ් එකකින් ඉන්නවා ක්ලබ්ස්. ලියෝ ජර්නි පටන් ගත්ත කාලේ ඉඳලා ඒ කියන්නේ මම කිව්වා වගේ ස්කූල් ලියෝ ක්ලබ් එක ජොයින් වෙන්නේ ලියෝ ගැන මුකුත්ම දන්නේ නැතුව. ඇත්තටම අපිට ඒතර 2016 වසරේ 2016 නොවැම්බර් වල තියෙන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඒ වෙද්දි ඩිස්ත්‍රික් ප්‍රෙසිඩන්ට් දැනට පාස් මල්ටිපල් ඩිස්ත්‍රික් ප්‍රෙසිඩන්ට් ලියෝ ලයින් කේසේ සිරණතංක. ඉතින් ඒ අක්කයි යාගේ තාත්තා ලෑන් කමා සිරණතංක පාස් ඩිස්ත්‍රික් ගවර්නර්. ඉතින් ඒ දෙන්න අපි ඉස්කෝලට ආවා. ඒත්කම අපි ඉස්කෝලෙන් අවුට් වෙලා මොරටුව යුනිවර්සිටි එකට ගිහිල්ලා එහි ලියෝ ක්ලබ් එකේ ජොයින් වෙච්ච අපි අයියලා ගොඩක් හිටියා. ඉතින් ඒ අයියලා තාවා. ඉතින් අයියලා ඇවිල්ලා තමයි මම ආවාසය ලැබුණා. ඔව්. එයාලා තමයි අපිට ලියෝ ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. එතකන් අපි දැනන් හිටියේ ලියෝ කියලා එක. ඉතින් 2016 වසරේ තමයි මම ජොයින් වුණේ. ඊපස්සේ 2017 ජනවාරි 31 වෙනිදා තමයි මුලින්ම අපේ ඉස්කෝලේ ලියෝ ක්ලබ් එකේ ඉන්ස්ටලේෂන් එක තියන්නේ. ඉතින් ඒකෙදී මට හම් වෙනවා මුලින්ම ක්ලබ් එකේ සෙක්‍රටරි වෙන්න චාන්ස් එක හම් වෙනවා. ඒ වෙද්දී ලියෝ දේදුණු කුණිතලක දේදුණු අය තමයි ප්‍රෙසිඩන්ට් වෙන්නේ. ඉතින් එතන ඉඳලා ඉස්කෝලේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් කරනවා අපි. ඒ අවුරුද්දේ බෙස්ට් ස්කූල් ලියෝ ක්ලබ් එක වෙන්නත් පුළුවන් වෙනවා. ඉතින් සෑහෙන ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙනවා නේද මේ වෙද්දී. ඒත් එක්කම ඒගොල්ලෝ මතක් කරන්න ඕනේ මුලින්ම ඒ එයාලා අපිට දාපු දුන්න පන්නරේ නිසා තමයි අපි අද මෙච්චර දුර ඇවිත් තින්නේ. ශිෂ්‍යම කේතරියක් මතක් කරන්න ඕනේ. අපි ආයෙත් ආදරේ මේ වෙලාව මතක් කරනවා අපි ඉතුලන් කිස්තරියක් තමයි. ඉතින් එයාලා කන්ටිනියුස් ෆලෝ අප් එකක් තිබ්බා අපේ වැඩ ගැන. කොහොමද අදට තහනම් කොහොමද වැඩ කෙරෙන්නේ. ඉතින් ඊට පස්සේ ආපු ඩිස්ත්‍රික් ප්‍රෙසිඩන්ට්ස්ලා කලින්දුවා එයා ලොක්කයි අය කියන්නේ ලියවලන් කසින් ප්‍රෝග්‍රෑම්ගේ. ඊට පස්සේ මුදිත් අයියා, ඉන්දික අයියා හැමෝමත් අද වෙනකල ලොකු ආදරයකින් අපේ අවදක නොවෙන සිදුවීම ගැන අපි මතක් කළොත් කියන්නේ මේ තාක් ඔබ ලොකු ගමනක් මේ විදිහ ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් ඇති අවදක නොවෙන සිදුවීම් පිය ගැන කතා කරත් මල්ලි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වැඩි දියුණු සිදුවීම් තියෙනවා නේද සමාජ මාධ්‍ය සිද්ධියක් කියන වැඩි දියුණු දැන් තියෙනවා. මම කියන්නම් මගේ ජීවිතයේ වැඩිපුරම විතර දැනෙච්ච ඒ කියන්නේ ලියෝ ජීවිතයේදී ගොඩක්ම විතර දැනෙච්ච දවසක මගේ ප්‍රෙසිඩන්ට් අවුරුද්ද මම ඒ කියන්නේ ලියෝ ක්ලබ් එක කවුරු කොලිජ් එකේ ප්‍රෙසිඩන්ට් වෙලා හිටපු අවුරුද්දේ මම ප්‍රොජෙක්ට් එකක් කරා ආබාධිත ළමයි ඉන්න පාසලක. ඉතින් ඒ පාසලේ ළමයින්ට පොඩි ටැලන්ට් ෂෝ එකක් එක්ක ඒ පාසලේ ගුරු දින උත්සවය තමයි අපි සංවිධානය කරේ. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකට මගේ ක්ලබ්ේ ගොඩක් අය උදව් කරා. ඉතින් එදා දවසේ කියන්නේ ඒ දවසේ ටැලන්ට් ෂෝ එක කරන් අපි සති ගාණක් තිස්සේ අර ළමයි එක්ක ගොඩක් මාංශ වෙලා ඒ ළමයි ඇතරම ගොඩක් අදවතර දැනුණා. කියන්නේ ශ්‍රවණා බාධිත දුෂ්රා බාධිත සහ තව ඩිවලොප්මන්ටල් ඩිෆෙක්ට්ස් තියෙන ළමයි ටික තමයි හිටියේ. නමුත් ගොඩක් අය හිතපු නැති විදියට අපිට පුළුවන් වුණා යාළගේ දක්ෂතා පෙන්වන්න, යාළගේ නැටුම්, ගැයුම්, රැඟුම් ඉතින් ඒත් එක්කම එදා ඒ ළමයිගේ දක්ෂතාව බලන්න එයාලගේ අම්මලා තාත්තලට ආරාධනා කරන්න පුළුවන් වුණා අපිට. ඉතින් ඒ අම්මලා තාත්තලාගේ සතුටු කඳුළු දැක්කම ඒක මාරම හැඟීමක්. එදා තමයි මගේ ලියෝ ජීවිතේ මම සතුටක නම් නැති. එදා දවස මට අම්මට කියෙන්නෙම නැහැ. අපි හැමෝටම හිතනවා ඇත්තටම එක අනිත් එකෙන් තමයි අහන්න වෙනවා සාර්ථකද නැද්ද කියලා. මගේ මට හිතෙන විදිහට මම හිතනවා මගේ පාසලේදී සහ සාර්ථකයි කියලා මම හිතනවා. ඒ කියන්නේ මගේ ප්‍රෙසිඩෙන්සි අවුරුද්දේදී මට
ඇත්තරම සැටිස්ෆයි වෙන්න පුළුවන් විදියට ඒ වරද මම කරා කියලා මම කියනවා බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් නැති වුණත් කමක් නැහැ මට කියන්නේ ගොඩක් සහයෝගී ඕන වෙයි ඉස්සරහට ජීවිතේ කුමාර මාව හොඳ තේරුම් ගන්න කෙනෙක් ඉන්න ඕනි. ඒ වගේ කෙනෙක් හම්බුනම් බලමු සමහරකට යෝතුලිම හම්බු වෙන්නෙත් නැහැ මේ අර. හරි. අපි එහෙනම් අන්තිම කතා කරමු මල්ලි තරුණ ලියෝවරේ. මොකද දෙන තියෙන පණිවිඩය ලියෝකට ජොයින් වෙන්න ඉන්න සංගීත මල්ලිලට. මොකද ඔයාට දෙන්න තියෙන මැසේජ් එක. ඔව් එයාට කියන්න තියෙන්නේ ලියෝ කියන්නේ ලොකු ඔපචුනිටි එකක්. හොඳ ප්ලැට්ෆෝම් එකක්. තමන්ගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න තියෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන ගොඩක් අඳුර ගන්න ලැබෙන ඒ කියන්නේ තමන්ගේ ප්‍රොෆෙෂනල් කැරියර් එකට උනා ගොඩක් උදව් ගන්න පුළුවන් අය හම්බෙන ලොකු ලොකුම ලොකු ඔපචුනිටි එකක්. ඉතින් ලියෝකේ නම් තුනේ තේරුමත් ඒකමයි. අපි යටේ ඉඳලා આવොත් ඔපචුනිටි එක්ස්පීරියන්ස් ලීඩර්ෂිප්. ඒ කියන්නේ අපිට ලැබෙන හැම අවස්ථාවක්ම ලබාගෙන ඒ අවස්ථා තුළින් එක්ස්පීරියන්ස් අරගෙන අත්දැකීම් අරගෙන අපේ නායකත්වය දියුණු කර ගැනීම තමයි ලියෝවරින් කරෙන්න ඕනේ. ඉතින් ඒ දේ තමයි මට කියන්න තියෙන්නේ. අලුත් වෙන ලියෝස්ලට ඔයාලා හිතන්න එපා සෝෂල් සර්විස් විතරයි මෙතන තියෙන්නේ. ඒවත් කරන්න ඕනේ. ගොඩක් තියෙනවා. ජීවිත කියන්නේ ෆෙලෝෂිප් විතරකුත් නෙමෙයි. යාළු හම්බෙන විතරකුත් නෙමෙයි. මම හැම දෙයක්ම තියෙනවා. කියන්නේ තමන්ගේ ජීවිතේට අනිවාර්යෙන් වැදගත් වෙන ගොඩක් දේවල් ලියෝතුලින් කෙනෙක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ලබා ගන්න හොඳ ඔපචුනිටිස් ග්‍රැබ් කරගන්න කියලා කියන්නේ. ලස්සන කරගෙන යනවා. වේට් වේව් එකත් ලස්සන කරගෙන යනවා. ඉතින් ඒකට හොඳට සූපත් වෙනවා. පොල්ගසෝවිට ලියෝස්ට කියන්නේ හැමදාම අලුත් විදියට හිතන අලුත් දේවල් කරන ලියෝ ක්ලබ් එකක්. අපේ ඩිස්ත්‍රික් එකේ තියෙන සීනියර්ම ලියෝ ක්ලබ් එකක් කිව්වොත් හරි සීනියර් සහ ගොඩක් හොඳ පොටෙන්ෂල් එකක් තියෙන ගොඩක් ස්කිල් ලියෝස් ඉන්න තැන. ඉතින් මම නම් වශයෙන් මතක් කරන්න යන්නේ නැහැ වෙලා යනවා. අනේ ඒකත් අපි සෑහෙන ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඔයාලා ගොඩක් හොඳ දේවල් කරයි හොඳ ප්‍රොජෙක්ට්ස් කරයි මේ නිව්ස් ලෙටර් එකත් මේ ප්‍රොජෙක්ට් සීරීස් එකත් හොඳට සාර්ථක වෙන්න කියලා සහ පොල්ගසෝවිට ලියෝස්සගේ ඉදිරි ලියෝ අවුරුදු මීට වඩා හොඳට සාර්ථක කරගෙන පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. හරි තැන්කියු මල්ලි. මල්ලිට අපි ඇත්තටම ඉස්ලාම් කරනකොට අපි සෞභාග්‍ය රික්වෙස්ට් එක තමයි ඉතින් හදාගෙන අපි ඉන්ටර්විස් වලට ජොයින් වෙන්න කියලා. ඉතින් මල්ලි බොහොම ස්තුතියි. තැන්කියු අපිත් එක්ක අද එක තුනක් මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරගන්න. ඔයාලට ආපු කෙනා අපි ගොඩක් තැන්ක්ස් කරනවා. අගයි මල්ලිට විශ් කරනවා. මල්ලිගේ ඇකඩමික්ස් වලට සහ මල්ලිගේ රියෝ කැරියර් එක සාර්ථක වෙන්න කියලා අපි විශ් කරනවා මෙතනට. තැන්කියු. තැන්කියු නහා. මට ඉන්වයිට් කරාද? අක්කර සහ සල්ලි දෙන්න. ගොඩක් තැන්කියු. හරි තැන්කියු.